එකක් තමයි රටේ මෙවැනි මෙවැනි ආක්‍රමණ සිදු වෙලා තිබෙන්නේ රාජ්‍ය නායකයා දුර්වල වෙච්ච වෙලාව රාජ්‍ය අසමත් වූ වෙලාව අපි දන්නවා 2015 පැවතිච්ච රජයේ කාලේ උරුමය පිළිබඳ කතා කරන්නවත් හැකියාවක් තිබුණේ නැහැ යාපනයේ කදුරුගොඩ විහාරය ආක්‍රමණය කරලා තියෙනවා මන්නාරම මාතොට වරාය අස්වලාදම හැඩති වරාය වෙනම ගම්මාන හදලා තියෙනවා කුච්චිවේලි පිච්චමල් විහාරය තමයි එක්සත් ජාතිගේ සංවිධානයේ රටවල් 193 දෙකක් මැද්දේ තිබෙන බෙරලාශ්‍රිත තිබෙන කටාරන් ලෙන් සහිත දින එකම ආරාම ඒව ආක්‍රමණය කරලා තියෙනවා මුලතිවල වඩනාග පර්වත විහාරය මුලතිවල තියෙන ක්‍රිස්තුපූර්ව 200 වසරේ හදපු කොරුන්දාසෝක විහාරය අපිට අද නැහැ ඒවා විග්නේශ්වරලාගේ බලපෑමට දෙමළ අන්තවාදීන් දෙමළ නිජබිම් අන්තවාදීන් ඒ ඉඩම් ආක්‍රමණය වෙනකම් මෙරටේ සංස්කෘතික ඇමතිවරු බුද්ධ ශාසන ඇමතිවරු රාජ්‍ය නායකෝ ජනාධිපතිවරු අගමැතිවරු බුදියගෙන හිටියා ඔවුන් ගුරුකන්ද නයරුපන්සලේ හාමුදුරුවෝ ආදාහනය වුණු වෙලාවේ රාජ්‍ය නායකයා කතා කරන්නේ උන්වහන්සේගේ ආදාහනය කරන්නේ බුද්ධ ශාසන ඇමතිගෙන් ප්‍රශ්න කරාම කටාරින් නැතුව බලන්න කියලා මුහුදු මහ විහාරේ ප්‍රශ්නේ දීදී සජිත් ප්‍රේමදාස මහත්තයා ආවාස සංස්කෘතික ඇමති ජනාධිපතිවරුන් ළඟ වෙලා ඔහු ඇවිල්ලා ළඟම පොතුවිල් නගරේ තියෙන පන්සලට ළඟ පන්සලට ගියා කිලෝමීටර් කහමාරක් තියෙන මුදු මහ විහාරයට ගියේ නැහැ මේ ප්‍රශ්න බොහෝ නායකෝ මගහැරී එකම හේතුව නායකයෙකුගේ වගකීම තමයි මා කිව්වේ මහා වංශ ප්‍රතිෂ්ඨාව මේ රටේ රාජ්‍ය නායකයෙකු වෙන්න නම් මිත්‍යා දෘෂ්ටියකට වැටෙච්ච නැති රාජ්‍ය නායකයෙකු මේ රටට ඕනේ එහෙම නායකයෙකු ආකල මේ සංස්කෘතික කුරුමෙන් රකින්න එහෙම නොවනක්තා මේ සංස්කෘතික කුරුමෙන් රකින්නේ නැහැ නීති තිබුණට අනපනත් තිබුණට පොලිසිය තිබුණට හමුදා තිබුණට අධිකරණ තිබුණට බන්දනාගාර තිබුණට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල් තිබුණට අනදෙන්ට නායකයෙකු අපි ඉන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඒ ජනාධිපතිවරණය ලැබපු ජයග්‍රහණය ඇතුලේ එතුමාගෙන් බලාපොරොත්තු වෙන මේ රටේ සුවහසක් ජනතාව මේ රටේ අපේ තියෙන අනන්‍යතාවය රකින්න කියන ඉල්ලීම සංස්කෘතික උරුමයන් රකින්න කියන ඉල්ලීම මේ රටේ ජාතික අනන්‍යතාවය රකින්න කියන ඉල්ලීම ඒ නිසා ඔබතුමාට දෙන්න දෙන්නේ එකම උත්තරය තමයි මෙවැනි දේ රකින්න පෙළඹෙන්න මොන නීති අනපාත තිබුණත් රජුගේ මේ විධිවිධාන තියෙන උදාහරණයක් හිට 2009 මැයි 18 වෙනි යුද්ධේ අවුරුදු 30 යුද්ධ තිබුණා මොන සේනාධිනායකයද තීන්දුව ගත්තා සේනාධිනායකයෙකු එකට ඕනේ රටකට නායකයෙකු ඕනේ නායකෙක් නැතුව මේ රටේ යන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් අපේ රටේ අපේ නායක සම්මානස කිව්වා අපේ රටේ මේ ධර්මය ආරක්ෂා කරන්න, ශාසනය ආරක්ෂා කරන්න, රට ආරක්ෂා කරන්න රජුට විතරක් නෙවෙයි අපේ රටේ ත්‍රිනිකායික මහා සීළු සංඝයා වහන්සේලාගේ එකමුතුවක් අවස්ථාවක් තිබුණා. ඒක මේ රටේ කතා කරන සෑම තැනකින්ම අද කතා කරන ධර්මයේ විකෘතියක් ඇති වෙන වෙලාවක ඒ ධර්මය ආරක්ෂා කරගන්න ශාසනික හැඟීමකින් වන ප්‍රබෝධයක් අත්‍යවශ්‍යයි. සංගහනාවක් එකට අත්‍යවශ්‍ය කාර්යයක්. ඒ නිසා නීති අනපනක් තිබුණත් අපේ එක්සත්කම තමයි එකමුතුකම තමයි මේ හැම දේකම රැක ගැනීමට තිබෙන එකම බද. අපි ඉල්ලනවා නේද ජාතිය සියලු ජනතාවගේ මාවනල්ල ප්‍රදේශ ජනතාවගේ එදා දෙසැම්බර් 26 2008 දෙසැම්බර් 26 මාවනල්ල බුදු පිළිම කඩන වෙලාව දෙසැම්බර් 25 මාධ්‍ය සාකච්ඡාවක් කරන්න නායකයෙක් නැහැ. අපිට මතකයි ජනවාරි 9 වෙනිදා පාර්ලිමේන්තු කල්තබි යෝජනාව ගෙනාවා වනාත විල්ලුවේ මාවනල්ල බුදු පිළිමයට හසු වෙච්ච IS රස්සවාද සම්බේති වහබ්වාදීන්ගේ කදවරක් අහුව පාර්ලිමේන්තු කල්තබි මේ කතා කරන නායක හිටියේ නැහැ. අපි කතා කළා ඒක. ඒ නිසා අපේ යුතුයකම තමයි මේ ප්‍රශ්න වැහෙන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්න ජාති හමුවට අරන් ගිහිල්ලා කතා කරලා නිවැරදි විසඳුමක්ගෙන එමු. කාලේ වැලිතලාවෙන් මේ ප්‍රශ්න වැහෙන්නේ නැහැ. කාලේ වැලිතලාවට සාපේක්ෂව කාලය ඉක්ම වූ නායකත්වයක් අපිට ලබා දිය යුතුයි. ඒක ඉතිහාසයේ කාකවන්න තිස්ස රජතුමාගේ කතාවෙත් තියෙනවනේ. එතුමාට නම ලැබිලා තියෙන එක විදි කීපයක් තියෙනවා. ඒ නිසා කාලේ කාදමන රජදරුවන් නෙවෙයි අපිට ඕනේ. කාලේ ඉක්මවා යන ඉතිහාසමය වගකීමක් ඉටු කරන කාර්යභාරයක් ඉටු කරොත් මේවා නීති අනපනත්‍යක් කරනවා. ඒක තමයි උත්තරේ.